Salmal Yaya. ආදරයට හීන දෙන්න, හෙට දකින්න, ඔබට ඔබ ජීවිතය දෙන්න, ඔබේම වීන. Salmal Yaya. තමන් කවුද කියලා මිනිසුන්ට දැන කියා ගන්නට ලැබෙන හොඳම කැඩපත තමයි කලාව කියන්නේ. කලාව විවිධ, කලාව හරි සුන්දරයි. මේ කලාවේ විවිධ අංශ තියෙනවා. ඒ අංශ තුලින් අපේ සිත්ගත් සුවිශේෂ අංගයක් තමයි නර්තනය කියන්නේ. මේ නර්තනය ගැන කතා බහ කරද්දී ලංකාවේ වගේම මේ නර්තනය හරහා ලංකාවේ නාමයේ ලෝකයට රැගෙන ගිය බුදවත්ත නම අපිට කිසිවිට කමතක කරන්න බෑ. ඒ බුදවත්ත නාමයේ පිටුපස සිට සැබෑ ශක්තිය ඈ. නෙමාලි බුදවත්ත මහත්මිය. නෙමාලි කාලයකට පස්සේ අපි හමු වෙන්නේ. අනිවාර්යයෙන්. කාලය බොහෝ දේවල් වෙනස් කරනවා. මේ නර්තනය ගැන කතා කරද්දිත් අපට ආවේනික වෙච්ච අපේ පාරම්පරික නර්තන කලාවක් තිබෙනවා. නමුත් නූතනයත් එක්ක මේ නර්තනය ගලපද්දී අපි වෙනස් වෙන්න ඕන කොතනින්ද? ඇත්තම කියන්න නර්තනය කියන එක දැන් එන්නේ දියුණු වෙලා තියෙනවා. නමුත් ශිල්පීනුත් බිහි වෙනවා. ඒ කෙසේ වෙතත් මං කියන්නේ මේ සම්ප්‍රදායික නර්තනයක් අපිට තියෙනවා. අපේ ලංකාවට අනන්‍ය, අපේ ලංකාවේ අනන්‍යතාවය පෙන්වන නර්තන සම්ප්‍රදායක් තියෙනවා. දැන් ඒ නර්තන සම්ප්‍රදායෙන් හුඟක් අය මිදිලා තියෙනවා. ඒ කියන්න මොකක්ද හේතුව මම දන්නේ නැහැ. කෙසේ වෙතත් මම යම් නිර්මාණයක් කරනකොට බුදවත්ත කියන නාමේ තමයි මං ඉස්සෙල්ලා හිතට ගන්නෙ. මොකද බුදවත්ත කියන්නේ ලංකාවේ හිටිය නැටුම් පරම්පරාවලින් දැවැන්තම පරම්පරාවක්. ඇත්තෙම බුදවත්ත සර්ගේ, ඒ කියන්නේ මගේ ස්වාමියාගේ තාත්තා ලංකාවේ හිටිය අග්‍රගණ්‍ය නර්තන ශිල්පියෙක්. නටන්න, ගයන්න ඉස්කෝලේ ඒ කාලේ මං හිතන්නේ මං තාත්තගෙන අහලා තියෙන්නේ. එයා පාලි භාෂාව පවත් දැන උගත් පිරිවෙන් අධ්‍යාපනය ලැබුණු උගත් බුද්ධිමත් කෙනෙක්. ඉතින් ඒ වගේ පරපුරකින් එන කෙනෙක් බුදවත්ත කුලසිරි කියන්නේ. ඒ වගේ කෙනෙක් මට පඳින්න ලැබීමත් වාසනාවක් කියලා මං හිතනවා. ඉතින් මං හැම වෙලාවෙම යම් නිර්මාණයක්, මේ කලාව ගැන මොනවා හරි දෙයක් ගැන හිතනකොට මං ගොඩක් අතීතයට යනවා. මේ තාත්තලා, මේ පුතාලා, මේ සහෝදරයෝ මේක රැකගෙන ආව විදිය. ඒ අය මේක රැකගත්තේ නැත්තම් අද අපිට නර්තනයක් කියලා දෙයක් නැතිව යනවා. ඇතෙම තව එකක් කිව්වොත් දැන් මේ මෑතකදී අලුත් ශිල්පීන් බිහි වෙනවා. ඒ අය අද ඉන්නවා, හෙට නැහැ. ඒක මොකද්ද ඒ අය හේතුව කියන්න තේරෙන්නේ. නෙමාලි බුදවත්ත මහත්මිය, හැම විටම ඔබතුමිය දැන් කිව්ව මේ බුදවත්ත නම පරිස්සම් කරගෙන මේ නර්තනයේ ඉදිරියට හැම විට මේ දැනුම ලබා දෙනවා කියලා. දැන් මේ පරිස්සම් කිරීම ගැන කතා කරද්දී පාරම්පරිකයෙන් අපිට ලැබුණු දේවල් පරිස්සම් කරන්න කොයිතරම් ශ්‍රමයක් ගන්නවද? පරිස්සම් වෙන්න ඕනේ කොතනින්ද? ඇත්තම කියන්නේ ඔබතුමිය ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. දැන් මේ නර්තනයේ යුගයෙන් යුගයටනේ එන්නේ. එතකොට මුල්ම යුගයේ තමයි මගේත් ගුරුවරයා පණිවත්ස මං අද දොහොත් මුදුන් කියලා වඳිනවා. එතුමා හින්දා තමයි මං හිතන්නේ මගේ ජීවිතේ යම් පෙරලියක් වුණා නම්, සිද්ධ වුණා නම් ඒ පණිභාර්ත ගුරුතුමන් හින්දා. ඒකම මම රජිනි සෙලනාග මහත්මියත් අමතක කරන්නේ. ඊට අමතරව දැන් මගේ පාසලේ ගුරුවරු අපිට පුංචි කාලේ ඉඳන් අපි නටන්න මම දක්ෂයි. ඒ හින්දා මාව දකින්න මගේ ගුරුවරු යම් යම් දේවල් වලට යොමු කරා. මේ ඉතින් එහෙම අනුව තමයි මට මේ දැවැන්තේ කසාද බඳින්නත් පුළුවන් උනේ. ඉතින් පණිබාස්සර්ලගේ යුගය කියන්නේ පණිබාස්ස, චිත්‍රසේන සර්, වජිරාමේ සර්, ඊටමකර ශ්‍රීජායනා ශේෂපලියකාර, ඩබ්ලිව් මක්ලොලෝ සර්. ඉතින් මක්ලොලෝ සර් ඇත්තම ඩාන්ස් කෙනෙක් නෙමෙයි, හොඳ බුද්ධිමතෙක්. නමුත් එයාට නැටුම් ගැන, ජනගායනා ගැන හොඳ දැනුමක් තිබ්බ පුද්ගලයෙක්. ඉතින් එතුමා රාජ්‍ය නැටුම් කණ්ඩායමේ බාර වැඩ කටයුතු කරා. ඉතින් ඒ අය හැම වෙලාවෙම නිර්මාණය කරේ මේ අපේ තියෙන අපේකම රැකගෙන තමයි නිර්මාණය කරේ. එකක් තමයි දැන් ඉන්න પરම්පරාවට මාධ්‍ය ඉහටත් උඩින් තියෙනවා. දැන් එතකොට අපේ මේ මහත්තුරු අපි නටන කාලේ මාධ්‍ය නැහැ. අපිට ඒවෙන් එළියට එන්න විදිහක් නැහැ. මම හිතන්නේ බුදවත්ත සර්ගෙන් ඇහුවොත් එහෙම මේ කොහොමද මේ දැන මේ කොළඹ එක පාරක් ගානේ අපි නටලා ඇතිකුවා කටින පින්කම් වලට වෙස් බැඳලා ඒ කාලේ. ඉතින් එහෙම නටලා වේදිකාවේ නටලා තමයි එයාලා නම හදාගෙන තියෙන්නේ මේ නර්තන ශිල්පීන් කියන්නේ. පණිබාස, චිත්‍රසේන සර් ඒගොල්ලන්ගේ නිර්මාණ හරිම ඉහළ මට්ටමේ නිර්මාණ. ඉතින් දැන් ඉන්න අයට මං හිතන්නේ ඒ පහසුකම් වැඩි හින්දා ඒ අය වැරදි පැත්තට යනවා ගොඩක් වැඩි කියලා තමයි මට හිතෙන්නේ. එදා පණිබාස, චිත්‍රසේන සර්ලා, ශ්‍රීජයන සර්ලා එතුමන්ලා රැකගෙන ආව ඒ නර්තනය ඉන් පසුව ආවේ කුලසිරි බුදවත්ත, රවි බන්දු විද්‍යාපති, චන්න විජයවර්ධන. ඉස්සර මට මතකයි කියනවා මේ බුදවත්ත, රවි, චන්න කියලා. එහෙම තුන් දෙනෙක් ඊළඟ යුගයට ආවා. ඒ අතරට එද්දී මුදියන් සිද්ධි සානායක මහත්මයා, ඊළඟට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු හිටියා, ජයසේන කොටගොඩ, ආරියරත්න කළුආරච්චි. ඉතින් ඊටත් කලින් 5-4ට නර්තනයේ දැවැන්තෝ කේස් වෙනාඬු සර්ලා. ඉතින් ගොඩක් ඒ ගුරුවරු දරුවන්ට ශිල්පේ දුන්න. හැබැයි ඒ අය කවදාවත් මුදල ඉස්සර කරේ නැහැ. නෙමාලි බුදුවත්ත මහත්මිය දැන් සඳහන් කර පරිදි පරම්පරාගත අපට ලැබුණ ඒ නර්තන කලාව ඒ විදිහටම රැගෙන ගිහලා නමුත් නූතනයට ගැලපෙන විදිහට ඔබ ඇතුළු සියලු දෙනාම සකස් වෙලා තිබෙනවා. දැන් ওই නර්තනයේ හැඩතල අපි දන්නේ නැහැ, අපි නටන්න දන්නේ නැති අපි දකින අය. නමුත් මේ දකින දේ දෙස බැලුවම අපිට ඉස්සෙල්ලාම පේන්නේ ඇඳුම. මේ ඇඳුම ගැනත් කල්පනාකාරී වෙන්න ඕනේ, පරිස්සම් වෙන්න ඕනේ නූතනයේ එදා දේවල් රැකගෙන ඉදිරියට යද්දී. මම එක උදාහරණයක් කියනවා මේ ළඟදි වෙච්ච සිද්ධියක්. මම මුලින්ම සේවය කරේ වත්තල ශාන්තානා බාලිකා විද්‍යාලයේ. ඇතම මම ගොඩක් වෙලාවට අධ්‍යාපනය ලැබුවේ ආගමික පරිසරයක් තුර. මොකද මගේ තාත්තා ආගමේ, අම්මා බුද්ධ ආගමේ. ආගමේ පරිසරයක් තුර ඉගෙන ගන්නකොට අපිට හොඳ හැදියාවක් තියෙනවා. ඊළඟට තමයි මේ ළඟදී මගේ ඉස්කෝලේ මගේ ගුරුවරුන්ගේ අපෙන් ඉගෙන ගත්ත ළමයිගේ අවුරුදු 50 සම්පූර්ණ වෙනකොට ඒ 50 සම්පූර්ණ වෙන ශිෂ්‍යයන් get together එකක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉගෙන ගත්ත ගුරුවරු කොහොම හරි හොයාගෙන ගුරුවරු ගෙන්න ගන්නවා. ගෙන්නලා ගුරුවරුන් එක්ක ගේම්ස් ගන්නවා, ඒකට නටනවා, සින්දු කියනවා. ඒ වගේ හරි සතුට වෙන දවසක්. මේ ළඟදී ඒ උත්සවයකට මම ගියා. එතනදී මේ මට ළමයි කොහොම හරි පොඩි චිත් දීලා කොහොම හරි මාව නැටුවා. ඉතින් මම රන්දාරිය බිඳු සින්දුවට පොඩි මූමන්ට්ස් ටිකක් විතරයි ගත්තේ. ඉතින් ඒක අරන් මම චුට්ටක් නටලා එනකොට මගේ ස්ටාෆ් එකේ හිටිය හොඳ ගුරුවරු මාව අල්ලගෙන බදාගෙන කිස් එකක් දුන්නා. නේමාලි මේ කිස් එක දෙන්නේ එදත් ඔයාලගේ නැටුම් රූපවාහිනියේ නැටුම් යනකොට මේ ඇඳුමෙන් මේ තමයි බුදවත්ත කියන අනන්‍යතාවයක් තිබ්බා. ගැන් ළමයන්ගේ ලස්සන හැඩරුව පෙන්වලා තිබ්බා. ඉතින් ඇත්තෙන්ම මම හුඟක් වෙලාවට ළමයිගේ විලිපිය කියන එක රැකගෙන තමයි ඇඳුම් නිර්මාණය කරේ. නමුත් අද දැන් චූටි ඇඳුමක් ඇඳගෙන එහෙම නටනවා. මම දන්නේ එතනින් මේ නැටුම ගැන මොන විවිධ හැඟීම් එන්නේ. දැන් ඉන්දියාව අපි ගත්තොත් ඉන්දියාවේ පාරම්පරික ඇඳුම් අයිතන් එක කරන චිත්‍රපටි ගොඩාක් කල් යනවා. මිනිස්සු ගොඩාක් බලනවා. ඒවැ ඉන්දියාවේ අනන්තතාවය හොඳටම තියෙනවා. දැන් ලංකාවේ වෙලා තියෙන්නේ ලංකාවේ දැන් අනන්තතාවය නැතුව ගිහිල්ලා. ඒත් කීප දෙනෙක් පමණක් මේ ඇඳුම් ගැන, ළමයි ගැන, නර්තනය ගැන ගොඩාක් හිතලා වැඩ කරනවා. ඒ අය අතර මට කොහොමත්ම දරුවන්ව මම ගුරුවරියක්. ඒතර දරුවන්ට ආදර්ශමත් විය යුතුයි. මං අඳින පළඳින විදිය මම දන්නවා අදටත් සමහර ළමයි මාව අනුකරණය කරනවා. මේ ඉමාලි ටීචර් වගේ තමයි අපි කවදා හරි අඳින්න ඕනේ, කතා කරන්න ඕනේ එහෙම කියලා. ඉතින් මං ඒ ගැන ගොඩක් ආඩම්බර වෙනවා. මොකද අපි ළමයිට හොඳ දේ දෙන්න ඕනේ හින්දා. ඉතින් අද දැන් ඇඳුම් නිර්මාණය කරන්නත් ගොඩාක් පිරිසක් ඉන්නවා. තරුණයෝ, දක්ෂ තරුණයෝ ඉන්නවා. ඉස්සර අපි නැටුම් ඇඳුමක් නිර්මාණය කරන්න හිටියම එකම එක පුද්ගලයයි. ඒ සෝම්බන්දු විද්‍යාපති මහත්මයාවත් විතරයි. කියන්නේ රවිබන්දු විද්‍යාපති සර්ගේ තාත්තා. ඉතින් එතුමා වජිරාමිස්ලට, එතකොට බුදවත්ත නර්තන කණ්ඩායමට, පණිපාත නර්තන කණ්ඩායම ඇඳුම් නිර්මාණය කරේ බොහොම විනයක් ඇතුව. පන්සල් චිත්‍ර බලලා ඒ අනුව බොහොම ලස්සනට ඒ ඇඳුම් නිර්මාණය කරා. අපි දැන් ඇටුමක් හදද්දී හුඟක් වෙලාවට මේ ඇඳුමනේ මේ අපි බලන්නේ, ළමයාගේ හැඩතල. ළමයාට හොඳ වීණයක් ඇතුව වේදිකාවේ රඟන්න පුළුවන් ආකාරයට තමයි ඇඳුම් නිර්මාණය කරේ. තවමත් මගේ දරුවෝ අර රෙද්ද හැටේ ඇඳලා යන විදිහ පවා හැඩවැඩ දාලා සමහරු ඒවා අනුකරණය කරනවා. නෙමාලි, ඔබ මේ දරුවෝ ගැන කතා කරන්නේ අපි හැම දෙයක්ම කරන්නේ දරුවන්ගේ යහපත වෙනුවෙන්. ඔබ අවුරුදු 35ක් පාසල් ගුරුවරියක් හැටියට කටයුතු කරා. නමුත් පාසලේ අඳුරු පාසලේ යන කාලේ ඉඳන් ඔබ ඒ දේ ඉගෙනගෙන පාසලේ ගුරුවරිය නැති වෙලාවට ඔබ ගුරුවරිය බවට පත් වුණා. ඒ වගේ බොහොම අතීතයක් තිබෙනවා. ඔබ එදත් ගුරුවරියක්, අදත් ගුරුවරියක්, හෙටත් ගුරුවරියක්. ඒ නිසාම දරුවන්ගේ පෞරුෂ වර්ධනය මේ නර්තන කලාව හා ඉදිරියට යන්න දරුවන්ට අතහිත දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි අහලා තිනවා මේ 60% තමයි මව්දෙමව්පියෝ තමයි ඒ දේ කරන්න ඕනේ. ඊටු ටික තමයි අනික් අයට බාර දෙන්න ඕනේ කියලා. මේ නර්තනය හැඩතලත් එකේ පෞරුෂය කොහොමද ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ? ඇත්තම කියන්නේ දැන් දරුවෙක් දැන් ළමයි හුඟක් වෙලාවට පොත්වලටම සීමා වෙලා ඉන්නවා. ඒක හරි අපරාධයක්. මේ ළමයිට යම්කිසි වෙනසක් ජීවිතේ තියෙන්න ඕනේ. පොතටම බෑ. දැන් අද කාලේ මේ දුවා දරුවෝ උදේට ඉස්කෝලේ යනවා, හැන්දෑවට ටියුෂන් එක යනවා. මම හිතන්නේ ගෙදර යන්නේ රෑ 7-8 වගේ. මම හුඟක් වෙලාවට දකිනවා මහපාරේ ළමයි රෑ 8ට 9ටත් ළමයි මහපාරේ දෙමව්පියන් එක්ක. දෙමව්පියෝ රස්සාවට ගිහිල්ලා මම දන්නේ ගෙදර ගිහිල්ලා කොහොම උයාගෙන පියාගෙන කන්න වෙලාවක් තියනවද දන්නේ නැහැ. ඒ තරම් ළමයි කාර්යබහුලයි. දැන් අපි කාර්යබහුල නැහැ. මොකද මන් ළමයකට රියසල් එකක් දාගන්නකොට අනේ මැඩම් අද නම් බෑ, අද ටියුෂන් එක තියෙනවා. ගියේ නැත්තම් පහුදාට මේ සර්ලාගෙන් බේරිලක් නැහැ. ඇතෙම අපි ඉගෙන ගන්න කාලේ අපිට එහෙම මේ නීති තිබිලා අපිට එහෙම හිර වෙච්ච ගතියන්නේ මේ අපි ඉස්කෝලෙල්ලා ගෙදර යන්නේ සෙල්ලම් කරන්න බලාගෙන. ඊට පස්සේ තමයි අපි පාඩම් වැඩවලට එන්නේ. එනට අද ළමයි ගැන හරි දුකයි. මේ ළමයිට ව්‍යායාමයක් නැහැ. සතුටක් විඳින්නේ නැහැ. අම්මලා තාත්තලාත් එක්ක ගිහලා චිත්‍රපටියක් බලන්න වෙලාවක් නැහැ. කොහේ හරි අඩුව සමහර ළමයි ඉන්නවා අපේ ලංකාවේ කොයිතරම් තැන් තියෙනවද අපි බලන්න යන්න ඕන කරන. සමහර ළමයි නුවරට ගිහිල්ලත් නැහැ. දළදා මාලිගාවට ගියේ නැති ළමයිනුත් ඉන්නවා. ඇයි පුතේ? මැඩම් යන්න වෙලාවක් නැහැනේ. ටියුෂන් එක කට් කරන්න බෑනේ. ඉස්කෝලේට වැඩිය ටියුෂන් එක. ඉතින් මේ තත්ත්වෙන් අපේ අධ්‍යාපන ක්‍රමය දැන් වෙනස් වෙන්නත් ඕනේ. ඒ වෙනස් නොවුනොත් එහෙම අපේ රටට අපේ දරුවෝ වැඩි කල් ඉන්නේ නැහැ. දැන් 60-70 වෙනකොට නෙමෙයි, ඊට පස්සේ 30-40 වෙනකොට මේ දරුවෝ ලෙඩ බවට පත් වෙලා. ව්‍යායාමයක් නැහැ. ගීතයක් රස විඳින්න දන්නේ නැහැ. නැටුමක් රස විඳින්න දන්නේ නැහැ. ඊළඟට තමයි මුගක් වෙලාට මේ හින්දි කතන්දර වල බැලුවාම හරි ඒකාකාරී. ළමයි ඒවයි කතා කරන්නේ. ඉංග්‍රීසි වචනත් තමන් හුඟක් වෙලාට කතා කරන්නේ. මේ හොඳ ඉංග්‍රීසි වචන නෙමෙයි. අරවෙන් අර ටෙලිනාම වල යන පොඩි පොඩි කෑලි කෑලි අනේ විදිහට කතා කරන්නත් පෙළඹිලා තියෙනවා. තුරංග කුපිත නැගි නීල වලාකුළු ගුවන් ගදින් ඔබ ඇදෙන වෙලේ. තුරංග කුපිත Kenangi nila walakul guwan gabin oba adenavele pibidunu gasin bala hendimi mam pibidunu gasin bala hendimi mam kusum sinaken adapurwa Salmal Yaya Nemali දරුවන් එක ගත කරන මේ ජීවිතයේ විශේෂ වෙනාර්ථනයත් එක්ක බොහොම අපූර්වයි හරි සුන්දරයි කියන හැඟීම අපේ හිතට දැනෙනවා. නමුත් ඔබතුමියත් හරි කාර්යබහුලයි. ඒ කාර්යබහුල ජීවිතය නමුත් හිතක් තියන්න කැමති නැහැ. මොකද නර්තනය කියන දේ ඔබේ ජීවිතයත් එක්ක බැඳලා තියෙන නිසා. කොහොම වෙයිද? ඇත්තම ජීවිතයක් එක්ක බැඳෙන කියන්නේ දැන් මම රිටයර්මන්ට් එක තියෙන මේ අවුරුද්දේ වෙයි මාසේ. ඒකට තමයි මගේ රිටයර්මන්ට් ඩේට් එක. නමුත් මම සේවයේ 33ක් හිටියා. අපිට මේ ලස්සන ගුරුමාරු වීමක් හම්බුණා. ඉතින් ඒ හින්දා මට තව පෙන්ෂන් යන අවුරුදු දෙකයි තියෙන්නේ. එතකොට අවුරුදු 18ක් හිටපු පාසලෙන් පෙන්ෂන් යන එක හොඳයි නේ. අවුරුදු දෙකක් පාසලකට ගිහින් පෙන්ෂන් යනකොට අවුරුදු දෙකක් තුල මම ඒ පාසලට ගියා නම් ළමයි මාව අඳුරන්නේ නැහැ. මට ළමයිව සමීප කර ගන්නවත් කාලයක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මම හිතුවා කවන්නේ ඒ දවස් වෙනකන් ඉන්නේ මම රිටයර් වෙනවා කියලා. ඒ රිටයර් වෙච්ච එකත් මට හොඳට ගියා. දැන් මගේ අපි දැන් බුදවස පටන් ගත්තේ පෞද්ගලික පන්ති සේරම ටික හොඳට නිදහසේ මට කරන්න පුළුවන්. ඉතින් දරුවොත් එක්ක ඉන්නවයි කියන්නේ ඇත්තම ඉඳුණින් මේ දැන් ඈතකදී පටන් ගත්තා ආදි ශිෂ්‍යයන්ගේ පන්තියක්. ඉතින් ඒ දරුවෝ අනේ මිස් අපිට පරණ ඒවා නටන්න ආසයි. අපි පන්තියක් පටන් ගමුක. ඉතින් ළමයි ආව ගොඩක් ළමයි 40 50ක් ඉනවා. ඒ අය බැඳලා. දරුවොත් එතුන් දෙනා ඉන්නයි. ඉතින් හරිම සුන්දරයි. මේ මෑතකදී දැන් මම ඒ දරු මංගු ගන්නපු දරුවන්ගේ දරුවන්ටත් මංගු ගන්නවා. පන්ති කාමරේදී ලස්සනයි කියන්නේ කෑ ගහනවා ටීචාචි මං හැඩද ටීචාචි දැන් නමක් දාලා තියෙන්නේ ටීචාචි කියලා. ඉතින් මොකද දැන් අර මම කොහොමදද වාචි තමයි එහෙම කියලා. ඉතින් හරි සුන්දරයි ඒ දරුවෝ නටනවා දැක්කම. අනිත් එක පරණයේ ගිය දුවාලා යාළගේ මහත්තුරු හරිම සමීපයි අපිත් එක්ක. ඉතින් මං කියන්නේ හැම වෙලාවෙම පුතේ අපි නටන්න කරන්න ඕනේ විනෝදෙන්න ඕනේ මහත්තුරුත් එක්ක ගමන් බිමන් යන්න ඕනේ. ඇතෙම දැන් වයිෆ්ලා නටනවා මහත්තුරු ඇවිල්ලා ළමයි ටික බලාගෙන ඉන්නවා. හරි සුන්දරයි. ඒ අතීතේ ඒ වගේ අවස්ථාවන් මං හිතන්නේ මේ කලාවෙන් තමයි ලැබෙන්නේ. වෙන දේවල් කරාට ලැබෙන්නේ නැහැ. ඉතින් හරීම සතුටුයි. දැන් ඒ ආදි ශිෂ්‍ය පන්තියත් මම පටන් ගත්ත හින්දා මං ගොඩාක් සතුටින් ඒ අයත් එක්ක ඉන්නවා. ඉතින් කාර්යබහුලයි කියන්නේ දැන් මට ටිකක් එකෙන් මිදෙන්න අවස්ථාවක් තියෙනවා. මගේ පුතයි එයාගේ නෝන මහත්මයයි දෙන්නම ඒක බාර අරන් කරන හින්දා මට ලොකු නිදහසක් ලැබිලා තියෙනවා. ඉතින් ඇත්තම කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ හින්දු සර් දැන් අසනීප තත්ත්වයෙන් ඉන්නේ. සර් පන්තියක් කරන්න එහෙම බෑ. ඉතින් ඒ වුණාට ඒ දැවැන්තයාව අපි ආදරෙන් බලා ගන්නවා. මම ඉතින් විහිළු තාලු කරනවා. මම ළඟට ගිහලා අඩව්වක් එහෙම කියලා නටන්නකෝ කියලා කියනවා. ඉතින් hina වෙනවා. hina වෙලා ඉතින් අතපය එහෙම ලස්සෙන් තරම් පේනනවා. ඉතින් ඇත්තම මේ දරුවන්ට යම් දෙයක් මම දරුවන්ට දුන්නේ නර්තන කලාව විතරක් නෙමෙයි. ඔව්. ජීවත් වෙන්න ඕන විදිය. අපි කොහොමද ජීවත් වෙන්නේ? දැන් මම හුඟක් වෙලාට කියනවා බුදුආත්ම සර් කියන්නේ බොහොම තද ගති තියෙන හරි සර කෙනෙක්. නැටුමේනොත් ඉහළම මට්ටමේ නටන කෙනෙක්. මම හිතන්නේ අදටවත් ඒ නර්තනයේ නටන නැට්ටුවේ තාම බිහි වෙලා නැහැ. ඒ තරමට එයාගේ නැටුම් හැඩතල හොඳයි. මොකද ඒ අනන්‍යතාවය අපි දරුවන්ට දීලා තියෙනවා. ළමයි ඕන තලයක ගිහිල්ලා බුදුහත් රංගායතනයේ දරුවෙක් නටනකොට ඒ වෙනස තියෙනවා. ඒක ලොකු දෙයක් අපිට. ඉතින් මම ඉතින් උත්සාහ කරනවා තවත් මට පුළුවන් තාක් කාලයක් දරුවන්ටයි දරුවන්ගේ දරුවන්ටයි මේ ශිල්ප ඥානය දෙන්න. ඒ තමත් වටිනා දේවල් අපි කතා කරන්නේ මාලි. ඉතින් ඔබ ඉගෙනූ දරුවෙක් දිනක් කිව් එක් දෙයක් මගේ මතකෙට එනවා මේ වෙලාවේ. ඒ සඳහන් කිරීමක් කරලා තිබ්බා නර්තනය නම් කිරිසයුරේ මුතු ඇටේ ඔබයි. ඒ මුතු ඇටේ කිමදී අපි ලබාගත් දැනුම අපමණයි. ඉතින් අපේ උරුම ඉදිරියට ගෙන යන්නට ඔබතුමිය ඇතුළු බුදවත්ත කණ්ඩායමටම දිරිය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට අපි සමු කරනවා. එහෙමනම් හෙටත් උදැසනටට හමුවෙමු. සල්මල් යායි. හැමෝටම යහපත් දවසක්. සල්මල් යාය.